විකාශ නායතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමි විය යුතු විශාල මුදලක් වෙනත් ගිණුමකට මාරු කිරීමට ගත් උත්සාහයක් අනාවරණය වී අදට මාස 6යි දින 15ක් ගතව අවසන් මේ ඒ පිළිබඳ මතකය අවදි කිරීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවන ඉහළම මූල්‍යමය ප්‍රධාන හිමිවන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය හරහායි. අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන ඉහළම මූල්‍යමය ආදායම ලෙස සැලකිය හැකි විකාශන අයිතිය වෙනුවෙන් මෙරටට හිමිවන මුදලයි. නමුත් පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවිය යුතු එවැනි විශාල මුදලක් වෙනත් ගිණුමකට යැවීමට ගත් උත්සාහයක් පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. ඉහළ ශ්‍රේණියේ වැටුප් ලබමින් විධායක ශ්‍රේණියේ තනතුරු උසුලන ප්‍රධාන විධායක නිලධාරී හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා මෙම අවස්ථාවේ සිය වෘත්තීයමය වගකීම් ඉටු කළා ද යන්න ගැටලුවක්. මෙතරම් විශාල මුදලක් පිළිබඳව සිදු කරන ගණදෙනු මුල්‍ය අංශ ප්‍රධානියාට පමණක් තනිව සිදු කිරීමට ඉඩදී බලා සිටීම මේ අතරින් ප්‍රධාන වන අතර අනෙක් කරුණ වන්නේ මීට අදාළ සියලු සාකච්ඡා විද්‍යුත් තැපෑල හරහා පමණක් සිදු කර තිබීමයි. පසුගිය වසරේ සැප්තැම්බර් මාස 10 වනදා පළමු වරට එංගලන්ත සංචාරයේ විකාශන අයිතිය වෙනුවෙන් ලැබීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක මුදල වෙනත් ගිණුමකට යැවීමට ගත් උත්සාහය පිළිබඳව තොරතුරු අප වාර්තා කළා. මෙම සිදුවීම පිළිබඳව සැපැලීමේදී අනාවරණ වූයේ දකුණු අප්‍රිකානු සංචාරය වෙනුවෙන් ලැබිය යුතු අවසන් වාරිකයේද ඇමරිකානු ගිණුමක් වෙත යවා ඇති බවයි. පසුගිය වසරේ අගෝස්තු මාස පළමුවනදා ලැබීමට නියමිතව තිබූ ඇමරිකානු ඩොලර් 187,084.75ක් වූ එම මුදල සිය ආයතනයට නොලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ටී වගකිවයුතු නිලධාරීන් දැනගන්නේ මාසයකුත් දින 10කට පසු වීමද ගැටළු මතු කරන්නක්. අදාළ ගණදෙනුව සම්බන්ධයෙන් හුවමාරු වූ ලේඛනවල හිටපු සභාපතිවරයාට අයත් සමාගමක සේවය කළ නිලධාරියෙකුද අත්සන් තබා ඇති බව ප්‍රධාන විධායක නිලධාරීවරයා පිළිගනු ලබනවා. එයා වැඩ කරලා තියෙනවා. එයා වැඩ කරලා තියෙනවා. ඉස්සර හිටපු සභාපතිත් වැඩ කරලා තියෙනවා. මේ සියල්ල අනාවරණය වී මාස 6යි දින 15ක් ගත වී ඇති පසුබිමක මෙහි ප්‍රගතිය හෝ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අපොහොසත් වීම තවදුරටත් ගැටළු මතු කරන්නක්.